ආයුබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථම නවදහනිය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් නැගෙනහිර පර්යන්තය රැක ගැනීමට වෘත්තීය සමිති රැසක් එක්වේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි දෙමව්පියන්ටත් අගමැතිගෙන් පණිවිඩයක් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වමින් මේ අතර මාකුඹර ප්‍රදේශයේ ස්ථාපිත කළ යෝබ්‍රෑන් පාවහන් නිෂ්පාදන ආයතනය විවෘත කිරීමද සිදු වුණා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වැනි සංවත්සර උත්සවය පැවැත්ුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංවත්සරය සඳහා එක්ුණේ වීඩියෝ තාක්ෂණයෙන් මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බවයි දස වසරක සපුරන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සුබපැතුම් එක්කරන්නේ ඉතාම සතුටින් ලෝකෙම වසංගත බියකින් බිලී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා विविध प्रकाश कला दर्वांगे अध्यापने प्रमाद किरीमट आसट गरीमट इन है फासल आरंभ कल प्रदेश दर्वांगे पेमीनी अडवी अदाय मन दिन घंटे मेवीन आस्तावक दिव्य विशाल वगकी ये सौख्य मार्ग प्रदेश दर्वां पैसल वित युम किरी वगकी මෙතර තරඟකාරී පාවහන් වෙළඳපොළට සරිලන ආකාරයෙන් 100%ක්ම දේශීය වෙළඳනාමයක් සහිත යෝ වෙළඳනාමය අති උත්කර්ෂවත් අන්දමින් අද ජනගත කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සජීවී ලෙස සම්බන්ධ වුණා. මේ හැම පාවහන් නිර්යාණ නිර්මාණය වෙන්නේ මේ ශ්‍රීලා සම්බන්ධයෙන්ද? මේ හැම පාවහන් නිර්යාණ වෙන්නේ ශ්‍රීලා අභිමානයි. वीरवंश बंधु लघुवर्धन सह राज्य माते सुशील प्रेमजयंतन महत्व नेतृत्व आराधितीन रसाकिया क्रीडा सह सामान्य वशी अंतर्जातिक मट्टमे निष्पादन पिलक हनुनादिमीन तरंगकारी पावहन वेलंदपोल्ट एक्वन जो वेलंदनामे इतिरिपत करने जो ब्रांड्स पौद्गलिक समागम सरसवी इंडस्ट्रीज पौद्गलिक समागम ही अनुबद्ध श्रीलांकीय समागम අන්තර්ජාතික පාවහන් නිෂ්පාදන සමග තරඟ කිරීමට හැකි යෝ නිෂ්පාදන කාන්තා හා පිරිමි ක්‍රීඩා සහ සාමාන්‍ය පාවහන් මෙන්ම දරුවන්ගේ ක්‍රීඩා සහ සාමාන්‍ය පාවහන්ද මෝස්තර සහිත පාවහන්ද නිෂ්පාදනය කරනු ලබනවා ජනතාවට දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව ඇති යෝ නිෂ්පාදන තරඟකාරී වෙළඳපොළේ අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් සිටින බවයි එම සමාගම පවසන්නේ වසංගත තත්ත්වයක් අපේ රුපියලට ඇතිවෙච්ච අහිතකර බලපෑමත් හේතු කොටගෙන අපේ රජය මේ රටට ගෙනෙන සමහර බහන්ඩ සමහර නිෂ්පාදන සීමා කිරීමක් කරලා තියෙනවා ඒ නිසා අද ඒ සීමා කිරීම නිසාම දේශීය කර්මාන්ත කරුවට අලුතෙන් ඉඩ ප්‍රස්තාව නිර්මාණය වෙලා තිබෙනවා ඉමහත් විශ්වාසයකින් යුතුව තමගේ නිෂ්පාදන කරලියට ගෙදෙනින්න මේ රටේ දේවල් අභිමාණයෙන් මිලදී ගන්න පුළුවන් මානසිකත්වයක් අද අපේ සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා ලංකාවේ දරුවන්ට පාසල් වල භාවිතා කරන සපත් කුට්ටමක මිල වෙළඳපොළේ පවතින සපත්තු වලට වඩා 130ක මිල අඩුවීමක් සහිතව සතස මගින් බෙදා හැරීමේ කාර්යයක් ආරම්භ කරනවායි කියන ටික
මේ අවස්ථාවේදී සතුටින් දැනුම් දෙනවා. එය සමස්ත ලාංකීය ශිෂ්‍ය පරම්පරාවට කරපු උපහාරයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිටත් සීම්ලස් තාක්ෂණයේ යොදා ගැනීමෙන් ජාත්‍යන්තර සම්මානවලට සමාන පාවහන් ඉතාමත්ම දැරිය හැකි විලකට ලබා දීම තමයි අපේ පරම පරමාර්ථය. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර සම්මාන වලින් යුතු පාවහන් වල මිල 50%ත් හටකටත් වැඩි අඩු ප්‍රමාණයකින් අපේ ශ්‍රී ලාංකික අඩු ආදායම් ලාභීන් වෙත අද සිට ලබා ගන්න හැකියාව තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම අදාළ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කර ඇති අතර ඊට අදාළ වාර්තාව එළඹෙන 31 වනදා ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතයි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිත රැසක් අහිමි වූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය ඊයේ පැවැත්ුණා. එහිදී දේව මෙහෙට එක් වූ කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ අද වන විට රට තුළ හෘද සාක්ෂිය මිය යමින් පවතින බවයි. කතෝලික දේවස්ථානයේ ත්‍රිත්වයක් ප්‍රසිද්ධ හෝටලයක් සහ ලැබුම් හලක් ඇතුළු ස්ථාන කිහිපයක 2019 වසරේ අප්‍රේල් මාස 21 වන පාස්කු ඉරිදිනෙල්ලෝ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මෙවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. ඊට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ශනි අබේසේකර මහතාගෙන් කොමිසම හමුවේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබුණත් ඔහුගේ රෝගී තත්ත්වය හේතුවෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් සිදුව තිබුණේ නැහැ. මේ අතර පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කර තිබෙනවා. අදාළ සාක්ෂි සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව එළඹෙන 31 වනදා ජනාධිපතිවරයා වෙත බහර දීමට නියමිත බවද අප කළ විමසීමකදී පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර පාස්කු ඉරිදින කොච්චු කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේට මරාගෙන බැරණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලෞද්දීන් අහමඩ් මුවාර් නැමැති මරාගෙන මැරෙන බෝම්බ කරුගේ පියා ලබන දෙවනදා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළා. එබෙන්ව පාස්කු ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු මොහමඩ් ඉබ්‍රාහිම් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තම කර්මාන්තේ ශාලාවේ සේවයේ නියුතුව සිටියේදී අත්අඩංගුවටපත් වූ සේවකින් 10 දෙනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීමත් සමග එම පුද්ගලයන් 10 දෙනා මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ එල්ලවීම හේතුවෙන් ජීවිත රැසක් බිලි වූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සිදු කෙරුණා. එහිදී කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. මීට අවුරුදු දෙකකට කලින් අපේම ජනතාව මේ ප්‍රාණ පරිත්‍යාගයෙන්ගේ ගණනට එකතු වන්නට වරම් ලැබුවා. එදායේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙලාවේදී සිදුවෙච්ච ඒ ව්‍යසනය අපට අමතක වෙන්නේ නැහැ කවදාකවත්. කවදාකවත් අපි අපේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්න හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂා කර ගැනීම ඒ අපේ වගකීමක්. මේ රට තුල අද සිදුවෙමින් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය භාෂාව ආගම තුල නීති අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව වැරදි දේ කළොත් ඒක වැරදි කියලා කියන්න අපිට ධෛර්යය තියෙන්නට ඕනේ. මේ හරි දේ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද මොන ආගමේ කෙනාද මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නේ නෙමෙයි වැදගත් වෙන්නේ. හරි දේ කිරීම සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසීම තුලින් සත්‍ය බොරු කරන්න බෑ. සත්‍ය සත්‍යමයි බොරුව බොරුවමයි. සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තුව ඊයේ පෙරවරුවේ දෙවන දිනටත් රැස් වුණා. මේ එහිදී පළ වූ අදහස් ගරු කතානායකතුමනි ඊයේ ගැසට් පත්‍රිකා හතක් ඉදිරිපත් කරුවා ඡන්දෙට යෝජනා අංක පහ ඉදිරිපත් කරුවයින් පස්සේ දිදේෂ් කුරාතර මැතිතුමා අනුමතයි කිව්වා මම ඒලා මේකට විරුද්ධයි කිව්වා ඔබතුමාට ඒක ඇහුන්නේ නැහැ විරුද්ධයි කිව්වේ 6 වෙනි එක මූ කෙරුවට පස්සේ නෑ 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 මම කියනවා ගරු කතානායකතුමනි අංක පහට විරුද්ධයි ඔබතුමා කියනවා ඔක්කොම ඉවරයි කියලා පිළි අරගෙන මගේ දිහා බැලුවේ නැත්තේ ඊට පස්සේ මම ඔබතුමා දිහා බලාගෙන ඉන්නවා ඔබතුමා අපි දිහා බලන්නේ නැහැ අපි කියන්නේ ඇහෙන්නේ නැහැ ඊට කලින් දැන්නුවේ නැහැ අපිට මේකට බෙදීමක් ගන්න ඕනේ කලින් සාබර් නියෝග වල කොහෙද තියෙන්නේ කලින් දැන්නවන්නේ කියලා පස්වෙනි යෝජනාවට අපි විරුද්ධ වෙනවයි කියන තීන්දුව අපි ගත්තේ සඳුදා දවසේ පැවැත්වුණු කණ්ඩායම රැස්වීමෙන්. ඒ නිසා ඒක පාර්ලිමේන්තුව තුල කිසිවෙකුටවත් ලෝකයටත් රහසක් නෙවෙයි. මොකද මුළු රටම දන්නවා සීනිබදු වංචාව නිසා මේ රටට රුපියල් බිලියන 10ක් හරියටම මේ රටට එන්න
පෙන්ලතක් ගෙනෙන්නට රජයේ විසින් ලෝකෙ වටේ ගිහිල්ලා මූල්‍ය ආයතන වලින් ඉල්ලන රුපියල් බිලියන 10ක වංචාවක් සිද්ධ වුණා මේ සීනිබදු වංචාව තුල කථානායකයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවරෝ ක්‍රමයකට ඡන්ද සඳහා බෙදීමක් ඉල්ලා සිටිය හැකිය දැන් මේ බෙදීම තමයි අපේ කිරියල්ලමතුමා ඉල්ලුවේ ඔබතුමා කඩිබුඩිය මේක ඡන්දයක් ලොතියා අවසන් කරේ වෙන මොකුත් ඉඳන් නෙමේ මේ සීනි වනත පරාජය වෙන නිසා තමයි මේක කුමන්ත්‍රණකාරීයද ඔබතුමාල මේ කරේ අද සාමාන්‍ය ගමක කෙනෙක් වෙසිකිලියක් හදා ගන්න ඕන ඒකට අවශ්‍ය කොමන්ඩ් එකක් මිලදී ගන්න විදියක් නැහැ රස්ති අදු ගහන යන ට්‍රයිල් කඩ ඇතුලේ කොමන්ඩ් එකක් ලිතු ඒ ආනයන සීමා කළා තිබෙනවා සීනි වලට විතර මොකද්ද මේ කරේ මේ නීති සම්පාදනය කර කවුරු වෙනු නීති සම්පාදනය කර විල්ම වෙනුයි මිනිමරුම දඬුවමකට ලක් වූ කෙනෙක් ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුන් දීම ඒක අපේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙනවා හැබැයි ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙන දවසේ අගමැතිවරයා කියනවා ගව ඝාතනය නතර කරනවා කියලා සත්‍යකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා තව සත්‍යකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම මාසයකට කල් ගියා කියලා දැන් මාස දෙකක් පැල්ල තියෙනවා මොකද්ද ඒක තීන්දුව මට කියන්නේ ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්මෝ රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පවුලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මං අද පළදිනවා කියන එක ඔබතුමාට මේ අවශ්‍යයි කියන මෙතන එතුමගේ කතාවේ කිව්වා පාර්ලිමේන්තුවේ හැමදාම සාටකේ දානවා කියලා ටීවී එකට දාලා ගලවලා මල්ලේ දාගත්තා අධිකරණයෙන් වැරදිකාරයෙක් එක්ක මන්ත්‍රීවරයෙක් හිරේ යවම කළු පාට සාටක දාන පක්ෂයක් නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කරු කතානායකතුමනි දෙයියන්ගේ පිටයි මේ රටේ විපක්ෂෙත් තීන ගැන ඊයේ වාද විවාදයක් තිබුණා ඒක නඩු දාලා තියෙනවා ජේවීපී කෙන් ගිහිලා ඔබතුමන්ලා කියනවා දේශීය නිෂ්පාදනය ගැන කතා කළේ වයිද ගන්න ඔබද ගන්න පාර්ලිමේන්තු निर्देश ලබා දීමට හැකිවන පරිදි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා නිර්දේශ වෙලා තියෙනවා. එයා ලේස්තිමගේ නම තිබ්බට මම ඔය කමිටුව පළාතේ කවදාවත් ගියේ නැහැ මතුමා. මේ අවුරුදු පහටම ඔබතුමාගේ නම මේ පරිගණීම් කමිටුව වලදී කියවුණා. කට්ටි රැස් වුණා එක එක තැන්වල මම කවදාවත් එක දැනකවත් හිටියේ නැහැ. සැබෑ ලෙස ජනතාවටම සහන ලබා දීමේ අරමුණක් ඇතුව සීනි සඳහා අය කර තිබුණු රුපියල් 50ක බද්ද 125ක් දක්වා අඩු කරනු ලැබුවා. සමාගම ගෙනාපු සීනි වල සම්පූර්ණම වටිනාකමත් බිලියන 11ක්. මේ සහනය ලබා දීපු නිසා ජනතාවට බිලියන 5ක විතර සහනයක් ලැබුණා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පොල් ගෙඩියටත් ගැසට් නිවේදනයක් ආවා. අද කියනවා නම් කවුරු හරි ඇවිල්ලා අපි ගැසට් ගැහුවා තමයි. ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ කියනවා නම් ඇමතිවරුවත් ආණ්ඩුවක්වත් ඕන නැහැ. අනුර කුමාර මහත්තයා පුළුවන් නම් ඔප්පු කරන්න බස් වලට කැදුවා කියලා හැමදාම කරේ පචහලන එකයි කතා කරන එකයි පමණයි. උගුරලේ රහවෙනකම් මං හරින් වෙනුවෙන් කඩේ ගියා. හරින්ගේ සල්ලි අරගෙන හරින්ගේ ගෙදර නිදාගෙන අද කෑපත් අහරන උදේට එනවා බෑග් එක අරගන්න මොකක් හරි දොඩවල ටීවී එක දාගෙන යනවා දේශ මන්ත්‍රීවරයෙක් විදියට කතාව කරගන්න බැරි වුණාම පචකෙලියම සීට් එකේ ඉඳගෙන කිරෝද නවක මන්ත්‍රීවරු විදියට අපිට වරෙන් එළියට ගහගන්න කියලා ඒකද හරින්ගේ සදාචාරය අමර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා ඉල්ල කරා ලංකා බැංකුවෙන් ණයක් දීලා තියෙනවා ව්‍යාපාරිකෙක්ට ව්‍යාපාරිකයේ අගමැතිතුමාගේ හිතවතෙක් සිගරට් මිල ඉහළ දැමීම බලාපොරොත්තුෙන් තමයි මේ කටයුතු කළා තියෙන්නේ කියලා ව්‍යාපාරිකව හැසිරෙන විදිය අපිට අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ ව්‍යාපාර වෙනුවෙන් ලංකා බැංකුව පරමමක් නෙමෙයි ඕනම බැංකුවක් නයිනිකුත් කරනවා අපිට අහන්න වෙනවා පාලන මිලට කොහෙද බඩු ගන්න තියෙන්නේ කියලා වත්තකට පැනලා පොල් ගෙඩියක් හොරකම් කළාට රුපියල් ලක්ෂයක අප සහිතව අද නිදහස් කරලා තියෙනවා සීනි වලින් බිලියන 10ක් හොරකම් කරපු අයට දෙන දඬුවම මොකද්ද කියලා අපිට අහන්න වෙනවා හර්ෂ සිල්වා මැතිතුමා ඉතාමත්ම ඉහළ ආකාරයට උපදෙස් දෙන කාලේ රුපියලේ අව ප්‍රමාණය සෑම වසරකදීම 6.7ක අව ප්‍රමාණයකට ලක් වුණා 2015 සිට 2019 දක්වා කොවිඩ් වසංගතයක් තිබුණෙත් නැහැ යුද්ධයක් තිබුණෙත් නැහැ ලෝකයේ අවපාතයක් තිබුණෙත් නැහැ 2020 දී රුපියලේ අගය පහත වැටුනේ 2.6කින් පමණයි අපේ අහිංසක අපේ අසරණ සංචාරකයින්ට සීගිරියට ගිහිලා ෆොටෝ ගහන්න බෑ සීගිරි ලඳුන් ඉස්සරහා තියාගෙන අර යුක්‍රේන ලඳුන් ටික යුක්‍රේන වෙසඟනන් ටික ඉස්සරහා තියාගෙන ෆොටෝ ගහන්න පුළුවන්කම ලැබිලා තියෙන පැණියෙන් පටන් අරගෙන දැන් මේ වෙනකොට පැණි ගෙනහැපු එකත් අත්තරංගුවට ගන්න සූදානම් වෙනකොට මේ පැණි ප්‍රමෝට් කරපු අයට විරුද්ධවත් මේ වෙලාවේ නඩු දාලා ඇමතිවරයත් ඉල්ලා අස් වෙන්න ඕනි තැනටපත් වෙන්න ඕන වෙලාවක් එතනදී
මේ හොරකමක් වුණා කියනවා නම් ඒකට කරන්න තියෙන්නේ එකම දේ මේ හොරකම දන්නවා නම් මෙන්න මෙයා හොරා කියලා අපිට කියන්න හොරා හොරකම් කළේ කොහොමද කියලා කිව්වහම ඒකට බුලුවන් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගන්න වෙනද වාසිය ලබන්න ඇති ඒක මම පිළිගන්නවා මේ කැළඹුණ වෙලාවේදී එකපාරට බද්ද අඩු කළාම අඩු වෙච්ච මිලට දෙන්නේ නැතුව වැඩි මිලට ඒ ටික අලෙවි කළා ආදායම් බදු වැඩ් බද් ආනයන බදු විශේෂ වෙළඳ භාණ්ඩ බදු යනාදී අඩු කිරීමෙන් රාජ්‍ය අය භාරයට විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා වයස වෘතු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුව ලබා දිය යුතු බවට පසුගියදා අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියස් බාකිර් මාකර් මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වයස 18ට ඉහළ කටියට හමුදා පුහුණුව ගේන්න අමාත්‍යවරයෙක් යෝජනා කරනවා පාර්වල් වල අනතුරු වැඩි මෙවට හේතුව තරුණයෝ අතර විනයක් නැතිකම විනය සම්පන්න විනයගරුක තරුණ පරපුරක් ඇති කරන්න මිලිටරි පුහුණුව අනිවාර්ය කරන්න ඕනේ කියලා කිසි පදනමක් නැහැ මේ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවද මේ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවද මේකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවද තරුණ කටයුතු අමාත්‍යංශයත් එක්ක ගැන කතා කළාද අධ්‍යාපනයේ බාර අමාත්‍යංශයත් එක්ක කතා කළාද අවුරුදු 18ට ඉහළ පාසල් අවධියේ ඉඳන්ම දරුවන්ට විනය දෙන්න දරුවන් විනයගරුක පිළිසක් කරන්න නොයෙකුත් වැඩසටහන් තිබෙනවා අපේ ජනාධිපතිතුමා වගේ මමත් කොළඹ ආනන්දීගෙන ගත්තේ කීර්තිමත් හමුදා නායකයන් ආනන්දේ දායාද කරලා තිනවා. ඒ සියලු දෙනාම විනයගරුක යුද හමුදාවක් ගැන අපි කතා කරන්නේ. එහෙම ඒකට නායකත්වය දුන්නේ හමුදා නායකයෝ ආවේ ශිෂ්‍ය බට කණ්ඩායම් තුලින්. පොලිස්පතිවරු ආවේ. ඒ වගේම පාසල්වල තිනවා තවත් නායකත්ව ගුණාංග කණ්ඩායම් හැංගීම් වැඩි කරන සංවිධාන. තු පිටින් අයිසින් ගාලා මේ අපේ සමාජයේ කොතනටද මේ ගෙන යන්න හදන්නේ? වහල් මානසිකත්වයක් ඇති කරන්න, දීන මානසිකත්වයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. නියෝග පිළිපදින පරම්පරාවක්, තාර්කික දැනුමක් නැති විචාර බුද්ධියෙන් කටයුතු කරන පරම්පරාවක් නෙමෙයි. එහෙමයි සර්, යස් සර්, රයිට් සර් කියලා නියෝග පිළිපදින තත්වයකට ගේන්න හදනවා. වයස වෘදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුව ලබා දීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ලෝකේ සමහර රටවල අවුරුදු 18 පැන්න පිරිමි අය සාමාන්‍යයෙන් හැම කෙනා වගේ අවුරුද්දක අවුරුදු දෙකක් හමුදා සේවයේ නියුතු වෙනවා. දැන් තායිලන්තේ වගේ රටයක් ගත්තොත් 90% විතර පිරිමි අය යම්කිසි සීමාවක් යම්කිසි කාල සීමාවක් මහානදම් පුරන්නත් ඕනේ. ඉතින් එහෙම විවිධ රටවල මේ රටේ පුරවැසියන් විනයගරුක කරන්න, මේ රටේ පුරවැසියන් විනය හදන්න විවිධ කාරණා දේවල් භාවිතා කරනවා. ඉතින් අපේ රටේ අවුරුදු 18 පැන්න සෑම පිරිමියෙක්ම හමුදා සේවයට ආ යුතුයි කියන මතය එතුමා හිතන විට එතුමා ශික්ෂණය ලබා ගත්තේ, එතුමා ඒ විනය ලබා ගත්තේ හමුදාවෙන් කියන කාරණේ මත. ඉතින් ඒක සමාජයේ සාකච්ඡාවට බඳුන් කරන්න එතුමා ගෙනාවු යෝජනාවක් හිට හොඳයි. නමුත් ඒක ආණ්ඩුවකට තීන්දුවක් හැටියට තාම අපිට කියන්න බෑ. මොකද ඒක එහෙම තීන්දුවක් ගන්න ආණ්ඩුව තනියෙන් බෑ. ඒක සාකච්ඡා කරන්න ඕනේ. ඒක නිකන් නෙමෙයි ගැඹුරව සාකච්ඡා කළ යුතු කාරණයක්. 2015 අපි ආණ්ඩුවේ යනකොට වරායට දොඹකර තුනක් ගේන්න අතවසෙම ටෙන්ඩර් අනුමත වෙලා තිබ්බා. දොඹකර තුනක් ගේන්න. මේ අය 2015 බලයට අවිලා මේ ගනුදෙනුව නතර කරලා දොඹකර තුනක් ගෙනා. මේ දොඹකර තුන මේ වෙනකොට ඒකේ හයි කරලා නැහැ. අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් වේදම් කරලා මේ දොඹකර තුන අවභාවිත වෙනවා. පාල පරිගණීම් පිළිබඳ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයේදී සම්මතලා තිබුණා. දැන් ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ ඔබතුමාලා අවසර දීලා තියෙනවා. මේ ඉක්මනට ක්‍රියාත්මක වෙයිද? ඔව්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරා. ඉතින් කැබිනට් මණ්ඩලයේදී ඒ කියන ලොකු අසාධාරණයක් වෙච්ච කාරණා පිළිබඳව අපේ මගේ අමාත්‍යංශය දැන් ඉන්න ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා කඩුවැල උසාවියට අරන් ගිහිල්ලා ඒ සිටිය සිරගත කළා. රාජපක්ෂ පරම්පරාවම ගිහිල්ලා සිරගත කරා. මේ ආණ්ඩුවේ මැතිවරු විශාල ප්‍රමාණයක් සිරගත කළා. රාජ්‍ය නිලධාරීන් සිරගත කරා. මේ අය සිරගත කරේ දේශපාලන උවමනාව මත. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාටම ඒ සහනය ලබා දීම වාසියුතු රජයක් හැටියට යුතුකම් ඉටු කරන රජයක් හැටියට අපේ වාසියමක් වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය මුල් කරගෙන ජාතික වශයෙන් බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වෘත්ති සමිති නවයක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් සංවර්ධනය කර ඇති අතර ඉදිරි කොටස සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කළ මුදල ඩොලර් මිලියන 486ක්. වෘත්ති සමිති ඒකාබද්ධ නිවේදනය මගින් දක්වා ඇත්තේ මෙම කොටස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණීය දැනුම මෙන්ම අධ්‍යක්ීම්ද වරාය සතුවන බවයි. එසේ තිබියදී මෙම පර්යන්තයේ 49% කොටසක් අවුරුදු 35ක කාලයකට ඩොලර් මිලියන 700ක් සඳහා ඉන්දියාවේ අදානි සහ ඔවුන් සමග සම්බන්ධ වන වෙනත් සමාගමකට විකුණා දැමීමේ යෝජනාවේ
කිසිදු ආර්ථිකමය වැදගත්කමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ හේතුව නිසා රජය අදාළ යෝජනාව ඉවත් කරගත යුතු බවයි වරාය වෘත්ති සමිතිය සිය ඒකාබද්ධ නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ජනපෞර සංවිධානයේ විසින් සංවිධානය කර තිබුණා. ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා විකුණපු හම්බන්තොට වරායක් නැවත පවර ගන්නවා කියලා ආපු වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දැන් ඉතා නිශ්චිතව සූදානම් වෙනවා 100%ක් වරාය අධිකාරිය සතුව තිබෙන වරාය නැගිනිර ජටිය මේ වෙනකොට 49%ක කොටස් විකුණා. ඒගොල්ලෝ කියන එක ආයෝජනය කරන විකිණීමක් නෙමෙයි. බදු දීමක් නෙමෙයි විකිණීමක් නෙමෙයි ආයෝජනය. ඒකට අපි දන්න භාෂාවෙන් විකිණීම හැර වෙන වචනයක් නැහැ. කොළඹ වරායේ නැගිනිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිතිය පසුගිය කාල සීමාව පුරා විරෝධතාවල නිරත වෙමින් සිය විරෝධය පළ කර සිටියා. එවන් පසුබිමක අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වරායේ හිමිකම අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් කිසිදු සමාගමකට හෝ පුද්ගලයෙකුට පවරානු දෙන බවයි. කෙසේ වෙතත් වරාය වෘත්ති සමිති මෙන්ම විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කරමින් සිටි අතර පසුගියදා ජනාධිපතිවරයා සමග වෘත්ති සමිතිය නියෝජිතයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එම සාකච්ඡාවද අසාර්ථක වූ අතර අනතුරුව ජනාධිපතිවරයා පත් කළ අනු කමිටුව සමග වරාය වෘත්ති සමිතිය සාකච්ඡාවකට එළඹුණා. එම සාකච්ඡාවද අසාර්ථක වුණේ නැගිනිහිර පර්යන්ත සම්බන්ධ ගැටලුව තවදුරටත් උත්සන්න කරමින්. කෙසේ වෙතත් වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ නැගිනිහිර පර්යන්තය සම්බන්ධයෙන් වන අවසන් වෘත්ති සමිතිය නියෝජිතයින් සමග එළඹෙන සිකුරාදා සාකච්ඡාවක් පවත්වන බවයි. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.